ఆత్మహత్యాపు ప్రశ్నట కళింగ ఆపు మహాత్మ్యది ప్రశ్నట ටිකක් සම්බන්ධයි. උපන්සිත ප්‍රභාෂරයි කියන එක ගැන මමත් අහලා තිබුණා. මට ස්වාමීන් වහන්සේ එතන දැනගන්න ඕනේ දැන් චිත්තයක් ඇති වෙන මූලික අවස්ථාව අවිද්‍යාවෙන් තොරයි නේද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි දැන් කෙබඳු සිතක් ඇසුරෙන්දේ සිත උපදින්නේ. දැන් සිත කියන එක ආකාශ්මිකව පහළ වෙනවද නැත්නම් භවංග චිත්තය අල්ලාගෙන අතීත භවංග තුල සකසන චිත්ත විදියකද ඒ සිත පහළ වෙන්නේ? එහෙම එකක්වත් නැත්තම් කියලා ගත්තොත් ස්වාමීන් වහන්සේ එහෙම එකක් නැතුව චිත්තයක් තනියව පහළ වෙනවද චිත්ත වීතියක් වශයෙන්ද පහළ වෙන්නේ? ඒ කියන්නේ ඒ චිත්ත විපාක විඥානේ පහළ වෙන්නේ චිත්ත වීතියක් තුළද ඊට පරිබාහිරවද? ඒ චිත්ත වීතිය පටන් ගන්න තැනම අවිද්‍යාවෙන් තොරයි කියලා අදහසක්. කවුද එහෙම කියුවේ? අතීත භවංග කියන්නේ මොකද්ද? අතීත භවංග කියන්නේ මොකද්ද? අතීත අරමුණ අල්ලගෙනමයි ඉන්නේ සිත. ඉතින් අවිද්‍යාවෙන්මනේ අල්ලගෙන ඉන්නේ. දැන් රාගය, රාග දේශ මොහ අනුසය සහිත සිතක් නම් ඒ සිත මොකද කරන්නේ? හැමතිස්සෙම අරමුණ රාගෙන් හරි ද්වේෂෙන් හරි මොහෙන් හරි අල්ලගෙනමයි ඉන්නේ. ඒක අපිට තේරුම් නැති වුණාට අපි මේ දැන් අපිට තේරෙන්නේ නැති ඔකේ අර රාගේ දේශේ මොහේ දැන් මේ වෙලාව වුණත් බණ අහනකොට ඔබට හිතෙන්න පුළුවන් ඔබ හිත පූර්ණ වශයෙන් පිරිසිදුයි කියලා. ඒක මුලාවක්. පූර්ණ වශයෙන් පිරිසිදු වෙන්නේ රහතන් වහන්සේගේ හිත. මේ මොහොතේදී මොහේ පවතිනවා. රාගේ දේශේ දුර වෙලා ගියත් මොහේ අම්මට්ටමකට පවතිනවා. මොකද උපේක්ෂා සාගත ඒ චිත්ත විදියක් වශයෙන් මොහේ පවතිනවා. එතකොට ඒ චිත්තය තුළ යම්කිසි ආකාරයකින් මොහ අනුසය පවතිනවා. මොහ අනුසය කිව්වහම අවිජ්ජා අනුසේ වගේ මාන අනුසේ බව රාග අනුසේ අනාදි වශයෙන් අනුසයන් පවතිනවා. ඉතින් ඒවා හැමම තියෙද්දි ඒ යටපත් වෙලා තදංග විස්කම්බර සමුච්ඡේද වශයෙන් යටපත් වෙලා තියෙන නිසා අපිට හිතෙනවා එහිද පිරිසුදුයි කියලා. දැන් මම එදත් කිව්වා අර දැන් වතුරු වීදුරුවක් තියෙනවා. වතුරු වීදුරුවක මඩ තියෙනවා, මඩ අංශු. දැන් වතුරු වීදුරුව හොල්ලන්නේ නැතුව තියෙනකොට අර මඩ අංශු ටික පතුලේ තැම්පත් වෙලා තියෙනවා. ඉතින් කාට හරි තර්කයක් නගන්න පුළුවන් මේ වතුරු වීදුරුව පිරිසුදුයි කියලා. හැබැයි ප්‍රඥාවෙන් බැලුවොත් නුවණින් බලන කෙනෙක්ට පේනවා මේ වතුරු වීදුරු සාකල්යෙන් පිරිසුදු නෑ. මොකක් හේින්ද? එහි මඩාංශු ටික යට තැම්පත් වෙලා තියෙන්නේ. ඒ මඩාංශු ටික තියෙනකන් ඒ වතුරු වීදුරු පිරිසුදු වීදුරුවක් හැටියට ගන්න බෑ. අපිට ඇහැට පේන මට්ටමින් තමයි අපි ඒක පිරිසුදුයි කිව්වේ. එහි මඩාංශු පවතිනවා. මොකක්? එතකොට අරක පොඩ්ඩක් අර කැළඹීමක් ඇති වුණොත් අර මඩාංශු ටික නැగిලා එනවා. එතකොට ඒක පිරිසුදු වතුරු වීදුරුවක් නෙවෙයි. ඒ වගේ දැන් සත්‍යයේ මේ අනුසයන් අර වතුරු වීදුරුවේ තියෙන මඩ වගේ යටපත් වෙලා තියෙන්නේ, නිශ්චල වෙලා, නිශ්චල වෙලා තියෙන්නේ. නිසා හිතනවා පිරිසිදු හිතක් කියලා. පිරිසිදු හිතක් කොහෙන්ද? සාමාන්‍ය මනුස්සයෙක්ට පිරිසිදු හිත තියෙන රහතන් වහන්සේට විතරයි. ඉතින් දැනටමත් අපිට තියෙන පිරිසිදු හිතක් නම් අපට කරන්න දෙයක් නැහැ. කෙලස් නිවා ගන්නවා කියලා. දුරු කරගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ දැනටමත් අපි කෙලස් දුරු කරගෙන ඉන්නේ. එහෙනම් අවසානයේ යන්න ඕන නිෂ්ඨාවට මුලින් යන්න පුළුවන්. පරම නිෂ්ඨාව තියෙන්නේ අරිහත් ඵල චිත්තය. අකුප්පා චේතෝ විමුක්ති. කම්පා නොවන්නා වූ චිත්ත විමුක්තිය යුක්ත සිතට තමයි ප්‍රභාසර චිත්තය කියන්නේ. ඒක කොයින්ද කලින්? මං ඉස්සෙල්ලත් පැහැදිලි කරන්නේ ද අනිච්ච චලතෝති. රාගේ දේශේ මොහේ තියෙනකන් ඒ සිත චලණයෙන් යුක්තයි. හැමදෙස්සෙම දුවනවා, හතරතේ දුවනවා අරමුණු වලින්. දැන් අපි හිතලා දුවනවා නෙමෙයි, දూరం ගමන්. ඒක චරං අසරීරං ගුහාසයන්. සිත දුවන්නේ. කවුරු හරි හිතනවා නම් මේ මමයි දුවන්නේ කියලා ඒක තමන්ගේ මුලාවක්. සිත දුවන්නේ. සිත රාගෙන් දුවනවා, දේශෙන් දුවනවා, මොහෙන් දුවනවා අරමුණු පස්සේ. අපි මේක හිතලා කරන වැඩක් නෙවෙයි. හිතලා කරන වැඩක් නම් අපට දුනා මේ මොහොතේම අරිහත් වෙන්න. ඒක හිතලා කරන වැඩක් නෙවෙයි. මේක හේතුඵල ක්‍රියාවලියක්. හේතු තියෙනකන් ඊට අදාළ ඵලය උදා වෙනවා. නවත්තන්න බෑ. හිතලා කරන එකක් නම් අපට පුළුවන්කම තියෙනවා දැන් මේ මොහොතේ නම් සියල්ල අතහැරලා දාන්න. එහෙම කරන්න බෑ. හිතලා කරන වැඩක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න. ඒ රාගදේශ මොහ චිත්තසංතානයේ පවතිනකන් අපි හිතුවට ඒක අපේ මුලාවට අපි හිතනවා අපි මේ සිත ප්‍රබහස්වරයි කියලා ආරම්භයේදී. එහෙම එකක් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ නෑනේ. කොහෙවත් එහෙම එකක් නෑනේ. ප්‍රබහස්වර පබස්වර මිදම් බික්කවේ චිත්තං කිව්ව එක කවුරු හරි වැරදි අර්ථකථනයකින් ලිව්වා උපන්සිත ප්‍රබහස්වරයි කියලා. එදා ඉඳලා ඒ මුලාව පස්සේ යනවා මිසක් විමර්ශනය කරන්නේ නෑ සිහි බුද්ධියෙන් ප්‍රඥාවෙන් මොකක්ද ඇත්ත කියලා. උපන්සිත ප්‍රබහස්වරෙන්නේ කොහොමද? උපන්සිත ප්‍රබහස්වර වෙන්න නම් ඒ සිත උපදින්න ඕන පිරිසිදු භවාංගයක් තුළ. පිරිසිදු භවාංගයක් ඇසුරේ උපදින්න ඕන. භවාංග චිත්තේ පිරිසිදු වෙන්න ඕන. සියලු රාග දේශ මොහ අවසන් වෙච්ච සිතක් වෙන්න ඕන ඒක. ඒ භවාංගය තුලින් සකස් වන්නා විපාක වශයෙන් ඒ සිතේ පහළ වන්නා සිත අන්න ඒක ප්‍රභාසරයි.
එහෙම නැතුව කෙලුටු සිතක් ඇතුලේ පහළවන විපාක සිත්තේ කොහොමද පිරිසුදු වෙන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ, තේරුණා ඒක. ස්වාමීන් වහන්සේ, එතකොට ඒ රාග දේශ මෝහ සිතක හැම තිස්සෙම අපිට නොපෙනුනත් ඒ විදියට දිගටම තියෙන නිසා දැන් එතකොට මම අවබෝධ කරගන්නේ ස්වාමීන් වහන්සේ ඒ රාග දේශ මෝහ අනිච්ච දුක අනත්ත වශයෙන් දැකලා ඒ ඵල සමාධියට ගැලපෙන මට්ටමට තමා ප්‍රහාණය වෙන්නේ කියන්නේ. ඒ කියන්නේ සෝතප්පන්න මාර්ගයේ ඉන්න කෙනාට ප්‍රහාණය වෙන ප්‍රමාණය නෙමෙයි සෝතප්පන්න ඵලයේ ඉන්න කෙනාට. ඒක හරිද ස්වාමීන් වහන්සේ? ඒක හරි. එහෙම තමයි වෙන්නේ. ඒක තමයි දැන් සෝ ඒක තමයි ආර්ය සමාධි ස්වභාවය. දැන් සෝවාන් මාර්ග අනුගාමිකයාගේ සමාධියට වඩා ඵලලාභයේ සමාධිය බලවත්. සෝවාන් ඵලලාභයට වඩා සකදාගාමි මාර්ගින කෙනාගේ සමාධිය බලවත්. සකදාගාමි මාර්ගින කෙනාට වඩා සකදාගාමි ඵලලාභියාගේ සමාධිය බලවත්. ඔය විදිහට ගියාම අරියත් ඵල චිත්තය දක්වාම ඒ සමාධිය පියවරින් පියවර බලවත් වෙනවා. සමාධිය කිව්වේ චිත්ත ඒකාග්‍රතාව. චිත්ත ඒකාග්‍රතාව කිව්වේ නීවරණ පහ වෙච්ච චිත්ත ස්වභාවය. එහෙනම් අපිටම තේරුම් ගන්න පුළුවන් ඒ මාර්ගඵලලාභින් ඉන්න තැන අනුවයි ඔහුගේ ප්‍රඥා වැඩිච්ච ප්‍රමාණය අනුවයි අවිද්‍යාව දුර වෙච්ච ප්‍රමාණය අනුවයි ඒ චිත්ත සමාධිය පිහිටන්නේ කියලා. සමිනාංශ දැන් අරිහත්තුන් වහන්සේ කෙනෙක් දැන් රූප කියන්නේ මොකක් හරි දෙයක් කවුරු හරි කෙනෙක්ව අඳුන ගන්නවා නම් හරි එතන මම කියලා මම දකින්නවා කියලා දකින්නේ නැහැ කියලා. ඔව් සමිනාංශ, එතකොට එතනදී දැන් බුදු පියාණන් වහන්සේම දැන් අර විශාකා උපාසිකාව අර නිපුරියක් මැරිලා ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ බහැ දකින්න ආපු වෙලාවේ බුදු පියාණන් වහන්සේ අහනවානේ විශාකාව ඇයි මේ තෙත රෙදි පිටින් කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ විශාකාව අඳුන ගන්නව නේද? ඇයි විශාකාව මේ වෙලාවේ ඔය මොනවද කියන්නේ? දැන් අඳුරගන්නේ නැති කතාවක්ද කිව්වේ? ස්වාමීන් වහන්සේ මට අඳුරගන්නේ නැති කතාවක්ද කිව්වේ? නැත්නම් රාගෙන් දේසෙන් මොහෙන් මම කියලා ගන්න නැහැ කියලාද කිව්වේ? එතන හරි ස්වාමීන් වහන්සේ, දැන් මට ආව සිතුවිල්ල තමයි ඒ වෙලාවේදී එතනදී අරිහතුන් වහන්සේ කෙනෙකුගේ උනත් මොකද්ද එතෙන්දී තියෙන චිත්තය එතන කියන එක පැහැදිලි කරගන්න. චිත්තය ඇවිල්ලා දෘෂ්ටියත් දුරවෙච්ච සංඥාවත් දුරවෙච්ච මේ චිත්ත විපල්ලාසයත් දුරවෙච්ච පිරිසිදු චිත්තයක්. දැන් ඒක ඔබතුමියටවත් මටවත් ඒ තැනට එන්න තෝ තේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් කන්දක් පහළ ඉන්න කෙනෙක් අහනවා කන්ද මුදුන කියන්නේ මොන වගේ එකක්ද කියලා. ඒක දැනගන්න නම් මොකද වෙන්න ඕන? කන්ද මුදුනට යන්න එපැයි. එහෙනම් අපි දැන් මේ ඉන්න තැන ඉඳලා ඒ සිතේ ස්වභාවය තේරුම් ගන්න බෑ. අපට තියෙන්නේ කිව්ව වැඩේ කරන එක. එහෙම නැතුව අපි දැන් පරම නිෂ්ඨාවකව දැන් ඔහොම ගත්තොත් එහෙම පරිනිර්වාණය කියන්නේ මොන වගේ තත්ත්වයක්ද කියලා ප්‍රශ්නයක් ආවොත් එහෙනම් මොකක්ද දෙන උත්තරේ? කොහොමද ඒක විග්‍රහ කරන්නේ? පුළුවන්ද කියන්නේ කියන්නේ? තත්ත්වයට පත් වෙන්නේ නැතුව කියන්න අමාරුයි ස්වාමී. එහෙනම් හොඳට තේරුම් ගන්න ඕනේ යමක් තියෙනවා. ඒ චිත්තේ ස්වභාවය අර ඔබතුමීම දැන් උත්තර ලස්සන කතාවක් කිව්වනේ. ඒ මාර්ගඵලලාභීන්ගේ ස්වභාවය අවබෝධය අනුව තමයි ඔහුගේ චිත්ත සමාධිය පිහිටන්නේ කියලා. එහෙනම් ඒ මට්ටම් වල චිත්ත සමාධිය ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. අර ඉදිරියෙන් තියෙනා වූ ඵලයන් ගැන යම්කිසි අනුමාන ඥානයක් ඇති කරගන්න පුළුවන් මිසක් ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගන්න බෑ. ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගන්න නම් එතෙන්ට ළඟා වෙන්න ඕන. එදාට පුළුවන් ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගන්න. දැන් උදාහරණයක් කන්ද පාමුල ඉදගෙන අපිට පුළුවන් කන්ද උඩට ගියාම මෙන්න මෙහෙම පිණි කියලා අනුමාන ඥානයක් ඇති කරගන්න. හැබැයි අපි හිතපු දේ හරිද නැද්ද කියලා දැනගන්න නම් අපිට කන්ද මුදුනට යන්න සිද්ධ වෙනවා. එදාට අපි දකිනවා සත්‍ය වශයෙන්ම කන්ද මුදුනට පේන ආකාරය. ඒ වගේ අරිහතුන් වහන්සේ කෙනෙක් යම් දවසක ඒ අරමුණක් හඳුනා ගන්නකොට ඒ තියෙන චිත්ත ස්වභාවය තව කෙනෙක්ට පැහැදිලි කරලා දෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ උන්වහන්සේ දකින ස්වභාවය. එතකොට එතන දැන් අපි සාමාන්‍ය තලයේදී
අරිහත් ඵලයෙන් මෙහා ඉන්න සියලුම දෙනා කොහොමද දකින්නේ? මම දකින්න. මේ ඇහැ මම මගේ. ඒ කියන්නේ ඇහැ මම මගේ. රූපයත් මම මගේ. ඊළඟට චක්කු විඥානයත් මම මගේ. කියන මෙන්න මේ රාගෙන් දේශයෙන් මෝහෙන් ඇති කරගත්තා වූ උපාදාන වලින් යුක්තව තමයි අර ඇහැ කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම විතර නෙවෙයි සියලු විඥාන පරිහරණය කරන්නේ. ඒ නිසාම හැමතිස්සෙම මොකද වෙන්නේ? විපරීතය පවතිනයි දැනීම තුළ. මොකද විපරීතය? ඒ රූපයට, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයට මමත්වයක් පැනවීම. ඒක තමයි විපරීතය. එහෙනම් ඒ විපරීතෙන් නිදහස් වෙන්නේ කවුද? අරිහතුන් වහන්සේ. ඒ විපරීතයෙන් නිදහස් වීම තමයි රාගදේශ මොහොෂේ වීම කියන්නේ. එදාට මොකද වෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන යන අදි වශයෙන් අව්‍යාකෘත ක්‍රියාවලියක් කිහිපවතිනවා. හැබැයි ඒ ක්‍රියාවලිය මමත්වෙන් ගන්නා වූ කෙනෙක් ඒ සිත තුළ නැහැ. පිරිසුදු දැනීමක් තියෙනවා. ඒ පිරිසුදු දැනීම යථාභූත ඥාන දර්ශනෙන් දකිනවා. එතකොට තේරුම් ගන්න ඕනේ මෙන්න මේකයි. හොඳට තේරුම් ගන්න. යම්කිසි සිතක් කයක් කියන දෙක රාගදේශ මොහ තුළින් ක්‍රියාත්මක වෙනකොට තමයි එහි සත්‍යයක් ඉන්නේ. ඒ සත්‍යයගේ දැනීම යන විකෘතියක් හැමතිස්සෙම. මොකද රාගෙන් දේශයෙන් මොහෙන් දැනගන්නේ ලෝකේ ඇත්ත නෙවෙයි, යථාර්ථය නෙවෙයි, මිත්‍යාවක්. මොකද අනිච්ච ලෝකේ රාගයට, දේශයට, මොහයට පේන්නේ නිච්ච වශයෙන්. දුක්ඛ ලෝකේ පේන්නේ සුඛ වශයෙන්, අනත්ත ලෝකේ පේන්නේ අත්ත වශයෙන්, අසුභ ලෝකේ පේන්නේ සුභ වශයෙන්. ඒ නිසා රාගෙන් දේශයෙන් මොහෙන් යම්කිසි සිතක් අය ක්‍රියාත්මක වෙනකොට ඒ සිතකය දෙක තුල ඒ සකස් වෙච්ච සංකල්පීය සත්‍ය දකින්නෙම ඇත්ත නෙමෙයි, බොරුවක්, මායාවක්, මිත්‍යාවක් දකින්න. ඒ නිසා ඒ සත්‍යයගේ දැන ගැනීම යනු මිත්‍යාවක් දැන ගැනීම. ඒ සත්‍යයගේ දැකීම යනු මිත්‍යා දැකීම, මිත්‍යා දෘෂ්ටි කිව්වේ ඒකයි. කියන්නේ ඇත්ත නෙමෙයි හු දකින්න, යථාර්ථය නෙමෙයි, ප්‍රකෘතිය නෙමෙයි දකින්න, විකෘතියක් දකින්න. හැබැයි යම් කිසි දවසක ඒ සියලු රාග දේශ මොහ අවසන් වුණොත් අන්න එදාට තියෙනවා පිරිසිදු සිතක්. පිරිසිදු සිතේ තියෙන ඥානය වඩිනු ප්‍රඥාව කියලා. අපිරිසිදු සිතේ ඥානවලට තමයි විඥාන කියන්නේ. පිරිසිදු සිතේ ඥානවලට තමයි ප්‍රඥාව කියන්නේ. එහෙනම් රාගදේශ මොහ දුරු වුණාම එතන ඉතුරු වෙනවා පිරිසිදු ඥානය, ප්‍රකෘති ඥාන. ඒකට තමයි සම්මා ඥාන කියන්නේ. එහෙනම් එදාට මොකද වෙන්නේ? ඒ පිරිසිදු සිත, ඒ විපාකකයත් එක්ක සකස් වෙච්ච පිරිසිදු සිත සම්මා ඥානින් ලෝකෙ දකින්නවා. එදාට රාගයෙන් නෙමෙයි, ද්වේෂයෙන් නෙමෙයි, මෝහයෙන් නෙමෙයි ලෝකෙ දකින්නේ. ඒ නිසා මොකද වෙන්නේ? එදාට පේන යථා රූපය සියල්ලෙහි යථාර්ථ ප්‍රකෘතිය පේන්නේ. ඒ තමයි රහතන් වහන්සේ. එහෙනම් උන්වහන්සේ ලෝකේ දාට දැනගන්නවා. උන්වහන්සේ විශාකා සිටු දේවිය දැනගන්නවා සාරිපුත්තයන් වහන්සේ. හැබැයි මේ සැප රූපයක්, මේ දුක රූපයක්, මේ අදුක්කම සුඛ රූපයක් කියන සියලු නිර්ණායකයන්ගෙන් නිදහස් වෙලා ඒ හිතට ඒ රූපේ විද්‍යමාන වෙනවා ප්‍රකෘතිය වශයෙන්. යථා රූපය පේනවා. එහි යථාර්ථය උන්වහන්සේ ප්‍රඥාවෙන් දකිනවා. සම්මුතික වශයෙන් තමයි අපි අර කෙනෙක් පනවගෙන ඉන්නේ නැත්තම් රහතන් වහන්සේ කියලා කියන්නේ පාරිශුද්ධ සිතක් සහ විපාක කයක් පමණයි. ඒ පිරිසිදු සිතයි, ඒ විපාක කයයි සම්මා ඥානවලින් ක්‍රියාත්මක වීමේ ස්වභාවයට අපි අරිහතුන් වහන්සේ කියනවා. එතකොට සම්මා ඥාන කිව්වේ රාගින් දේශින් මෝහෙන් වෙන් වෙච්ච ඥාන. එන රාගින් දේශින් මෝහෙන් වෙන් වෙච්ච ඥානවලින් තමයි සිත මෙහෙවන්නේ. ඒ නිසා ඒ සිත හැමතිස්සෙම දකින්නේ යථා රූපය, ප්‍රകൃතිය, විකෘතියක් නෙමෙයි. හැමතිස්සෙම දකින්නේ යථාර්ථය, ඇත්ත දකින්නේ, ඇත්ත. ඇත්ත දකින්න නිසා ඒ සිතේ කර්ම රැස් වෙන්නේ නැහැ. මොකද විකෘතිය දැක්කොත් තමයි කර්ම රැස් වෙන්නේ. ප්‍රകൃතිය දකින්නකොට කර්ම රැස් වෙන්නේ නැහැ. එහෙනම් පූර්ණ ප්‍රകൃතිය දකින්න පුළුවන් වෙන්නේ සියලු සංයෝජන සිඳුනට පස්සේ. එතකන් දකින්න වෙන්නේ ඒ ඒ මට්ටම් වල ප්‍රകൃතිය. දැන් සමාධිය ගැන ඔබතුමීට වැටහීමක් තියෙනවනේ. දැන් ඔබතුමීම කිව්වනේ ඒ ඒ මට්ටම් වලදී ඒ ඒ අය දකින්න සමාධියක් ගැන. එහෙනම් ඒ සමාධියට අනුකූලයි මේ මට්ටමේ පිහිටි ප්‍රඥාව. එහෙනම් ඒ මට්ටමේ සමාධියකින්, ඒ මට්ටමේ ප්‍රඥාවකින්, ඒ මට්ටමේ ප්‍රකෘතිය දකින්න මිසක් පූර්ණ ප්‍රකෘතිය නෙමෙයි. පූර්ණ ප්‍රකෘතිය දකින්න පුළුවන් ඉතින් රහතන් වහන්සේට විතරයි. පටිච්චසමුප්පාද ගැන දැන් කියන්න කියොත් දැන් දිගට 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 පටිච්චසමුප්පාද ගැනම කියන්න වෙනවා. මම දැන් ඉදිරි සතියක මම කිව්වා සම්පූර්ණයෙන් පටිච්චසමුප්පාදය ගැන අපි වෙනම දහම්
සාකච්ඡාවක් පවත්වමු. දැන් අව්‍යාකෘත පටිසමුප්පාදය ගැන එයාට අවිජ්ජා මූල පටිසමුප්පාදය කුසල මූල පටිසමුප්පාදය ඔහොම ඔහොම ඔක ඉවරයක් නැති එකක්. ඒ නිසා ඒ අව්‍යාකෘත පටිසමුප්පාදය ගැන අව්‍යාකෘත කිව්වහම එකක් නෙමෙයි කොච්චර දින විග්‍රහ කරන්නේ. අනිත් එක තමයි දැන් ඒ එහෙමනම් විභංග ප්‍රකරණේම අරන් විග්‍රහ කරන්න වෙලයි. විභංග ප්‍රකරණේ පටිසමුප්පාද විභංගේම අරගෙන කුසල නිද්දේශය අකුසල නිද්දේශය අව්‍යාකෘත නිද්දේශය ඔක්කොම විග්‍රහ කරන්න ඕනේ. නැත්තම් මේ එහෙම මෙහෙන් කෑල්ලක් දැනගත්තා කියලා හරියන්නේ නැහැ. එතකොට අර විචිකිච්ඡාවන්ට ලක් වෙනවා. එහෙම මෙහෙන් පොඩි පොඩි කොටස් දැනගත්තා හැමදෙස්sem තියෙන්නේ ගලප ගන්න බැරි සත්‍යයක්. ඒක තමයි ගොඩක් අයට තියෙන්නේ. ඇයි ඒ? හරියට විමර්ශනය කරන්නේ නැහැ. එහෙම මෙහෙන් කොටසක් අල්ලා ගන්න. එතකොට මොකද වෙන්නේ? හැමදෙස්sem තියෙන විචිකිච්ඡාවක්. ඒකයි දැන් බණ ඇහුවත් ඒව දුරු වෙන්නේ නැත්තේ. ඇයි ඒ? එහෙම මෙහෙන් අල්ලගත්ත කෑලි ටිකක් තියෙන්නේ. ඒක නිසා යමක් විග්‍රහ කරනකොට ඒක පූර්ණ වශයෙන් විග්‍රහ කරන්න ඕනේ නැත්තම් නොකියමින් දු. ඒකයි මං කිව්වේ සමහර ප්‍රශ්න වලට උත්තර पूर्ण वशन देंसाइन प्रभास प्रश्न पटांगत महान मे धर्म साकाचा पटांगत अदान अद उत्तर ताम प्रश्न हानो मन धरने कवदीन दे तेरे कमेमता पीलिगे दृष्टि विमर्शने තම තමන්ගේ නෙනපමණින් ඒ ධර්මයේ තෝරගන්න ඕන. තමන්ටම තේරෙන්න ඕන දැනටමත් තමන්ගේ හිත පිරිසුදු නම් ආයෙ කරන්න දෙයක් නැහැ නේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබතුමී ওই ප්‍රශ්නේ අහන්නේ ඒ එතන මේ දෘෂ්ටි මිදගෙන. අව්‍යාකෘත පරිසම්පාද ගැන ඒ ප්‍රශ්නේ අහන්නේ අර උපාසිත ප්‍රභාසරය කියන දෘෂ්ටි මිදගෙන තමයි. ඒක තමයි මට පේන්නේ. ඒ නිසා අව්‍යාකෘත පරිසම්පාද නෑ 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 ඔබතුමී ප්‍රශ්නේ අහන්නේ ඔබතුමී තාමේ ප්‍රශ්නේ අහන්නේ අව්‍යාකෘත පරිසම්පාදය ගැන අහන්නෙම අන්නර තමන් අර බැහැගත් දෘෂ්ටි හරිද කියලා ආපහු පරීක්ෂා කරගන්න. අව්‍යාකෘත පටිසමුප්පාද ගැන විග්‍රහ කරනවා නම් සිද්ධ වෙනවා පටිසමුප්පාදේ තියෙන අව්‍යාකෘත නිද්දේශයම අරගෙන විග්‍රහ කරන්න. එකක් දෙකක් කිව්වට වැඩක් නැහැ. ඒ නිසා මම කැමති ඉදිරි දවසක සම්පූර්ණ පටිසමුප්පාදේ පිළිබඳ විශේෂයෙන් සූත්‍රේ නමක් කියන තණ්හා නිදාන. තණ්හා නිදාන කියන සූත්‍රය ඇසුරු කරගෙන පටිසමුප්පාදයේ පිළිබඳ විග්‍රහයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට ඔය කියන කුසල මූලයක් අකුසල මූලයක් කුසල මූලයක් ඊළඟට අව්‍යාකෘත පටිසමුප්පාද ගැන යන කර්ම වශයෙන් විපාක වශයෙන් කම්ම වට්ටය විපාක වට්ටය ක්ලේශ වට්ටය වශයෙන් විග්‍රහ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඊළඟට මූල වශයෙන් සංදි වශයෙන් කොච්චර ගැඹුරු විග්‍රහයක් තියෙනවද? පටිසමුප්පාදයේ සංදි වශයෙන් විග්‍රහ කරන්න ඕන, මූල වශයෙන් විග්‍රහ කරන්න ඕන, කුසල මූල වශයෙන් අකුසල මූල වශයෙන් විග්‍රහ කරන්න ඕන, ඊළඟට අව්‍යාකෘත වශයෙන් විග්‍රහ කරන්න ඕන. ඔහොමම ගොඩක් තියෙනවා. ඒ නිසා පටිසමුප්පාදයේ පිළිබඳ ප්‍රශ්න ගොඩාක් අපි ඒ දවසට යොදාගමු කියන එකයි මගේ යෝජනාව. මොකද දැන් මේ වෙලාවේ මම ඔකට උත්තරයක් දෙන්න පුළුවන් මට. හැබැයි කොච්චර උත්තරේ දුන්නත් ඕක ඔබතුමිය අර අර කියන තැනට බහා බලන්න උත්සාහ ගන්නවා. අව්‍යාකෘතයි කියලා කියන්නේම අවිජ්ජාවෙන් තොරයි කියන එක. ඒ කියන්නේ අහේතුකයි. ඒක විපාක නෑ, මේ හේතු නෑ. ඒ කියන්නේ රාග හෝ දේශ හෝ මෝහ හෝ සිත් නෙවෙයි ඒවා. ඒවා විල විපාක සිත් වශයෙන් පහළ වෙනවා. සත්‍යයා තුල මෙන්න මේ අව්‍යාකෘත පටිසමුප්පාදෙන් විපාක අභ්‍යාකත සිත් කියලා ධර්මයේ සඳහන් කරන්නේ මේ අභ්‍යාකත සිත් එහෙත් අව්‍යාකෘත සිත් පහළ වෙනකොට ඒ සත්‍යයා තුල තියෙන අවිජ්ජාවෙන් පුළුවන් ඒ සිත රාග දිසිතක් හෝ දේශ සිතක් හෝ මෝහ සිතක් හෝ බවට පරිවර්තනය කරගන්න. එතකොට අව්‍යාකෘත සිත කියන එක අත්දකින්න බෑ සාමාන්‍ය මනුස්සයෙක්ට. ඒකට හේතුව ඇයි? එක්කෝ ඒ පුද්ගලයා මොහොතින් රාගසිතකින් නම් අර උපන් සිතත් රාගයට පත් කරගන්න, අර විපාක වශයෙන් සකස් වන සිතත් රාගින් යුක්ත සිතක් බවට පරිවර්තනය කරගන්නවා රාග සම්පස්සේ. ඊළඟට විපාක වශයෙන් මුණගැහෙන ඒ සිත විඥානි චක්කු විඥානි රාග සහගත චක්කු විඥානයක් කරගන්න, නැත්නම් දේසු සහගත චක්කු විඥානයක් කරගන්න, නැත්නම් මෝහ සහගත චක්කු විඥානයක් කරගන්න. මොකද ඒ සිත ඒ මොහොතේ පවතින අවිජ්ජා මූලය අනුව අවිජ්ජාවෙන් ගොඩනැගිලා තියෙන රාගයේද ද්වේෂයේද මෝහයේද කියන කාරණාව මත අර අව්‍යාකෘත විපාක වශයෙන් හටගන්නා වූ සිතත් කිලුටු කරගන්නවා. ක්ෂණයකින් කිලුටු වෙනවා ඒ මොහොතේම. ආයි එකට තප්පර ගානක්වත් යන්නේ නැහැ, එහෙම යන්නේ නැහැ. මොකද ඒ සිත හටගන්නේ ඒකට කිලුටු සිතක් වශයෙන්. හටගන්නේම කිලුටු සිතක් වශයෙන්. මොකද හටගත්තම කිලුටු සිතක් ඇතුළේ. ඒක තමයි මම අර උදාහරණයක් කිව්වා. අර වතුර බේසමකට අපි පිරිසිදු වතුර ඉදුරක් දැම්ම කියලා වැඩක් නැහැ. දාන මොහොතේදී මේක අපිරිසිදු වෙලා ඉවරයි. මොකද
බේසමේ තියෙන අපිරිසිදු වතුර නම් අපි කොච්චර පෙරල වතුර දැම්මත් මේකට අපිට පිරිසිදු වතුර ටිකයි බේසම තුල දකින්න හම්බ වෙන්නේ නැහැ. වතුර ටික බේසමට ස්පර්ශ වෙන මොහොතේදීම අපිරිසිදු වෙනවා. මොකද ඒකට හේතුව බේසමේ තියෙන අපිරිසිදු වතුර. එහෙනම් අව්‍යාකෘත විපාකසිතක් සකස් වුණාට සාමාන්‍ය රාගදේශ මොහ සහිත කියන අනුසයන් සහිත සිතක ඒ සිත පිරිසිදුයි කියලා දකින්නවත් හම්බෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඒ සිත සකස් වෙන මොහොතේදීම කිලුට වෙලා ඉවරයි. කිලුට වෙලා ඉවරයි. ඒකට හේතුව තමයි ඒ භවාංග චිත්තය රාගදේශ මොහ අනුසයන්ගෙන් ක්‍රියාත්මක වීම. එහෙනම් යම්කිසි දවසක ඒ පිරිසිදු සිත ඒ අව්‍යාකෘත සිත අත්දකින්න පුළුවන් වෙන්නේ රහතන් වහන්සේ කෙනෙක්ට විතරයි. මොකද රහතන් වහන්සේ හරියට අර බේසම පිරිසිදු අතිශය පිරිසිදු පෙරලා පිරිසිදු කරාපු වතුර බේසමක් වගේ. එදාට අන්න අර වීදුරෙන් දාන වතුරත් පිරිසිදුයි කියලා එදාට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. එතකන් දැනගන්න හම්බෙන්නේ නැහැ. එතකන් අපිට දැනගන්න හම්බෙන්නේ විපරීතයක්. මොකද චිත්ත විපරීතයේ දුර්විනේ අරිහත් ඵලයේදී මාන අනුසය බවරාග අනුසය අවිද්‍යා අනුසය කියන අනුස තුන දුරු වුණාට පස්සේ චිත්ත විපරීතය දුරු වෙන්නේ. ඉතින් චිත්ත විපරීත දෘෂ්ටි විපරීතය දුරු වෙනවා සෝවාන් ඵලෙ. සංඥා විපරීතය දුරු වෙනවා අනාගාමි ඵලෙ. චිත්ත විපරීතය දුරු වෙනවා අරිහත් ඵලෙ. ඉතින් විපරීත තියෙන සිතක කොහොමද ප්‍රභාස්වර දැනීමක් හටගන්නේ? විපරීතය කියන්නේ මේ සිත විකෘතියක් බවට පත් වෙලා නී තියෙන්නේ. විකෘති වෙච්ච සිතක කොහොමද පිරිසුදු දැනීමක් හටගන්නේ? කොයිම වෙලාවකවත් ඒ විපරීත දුරු වුණාට පස්සේනේ ඒක ප්‍රභාසර සිතක් කියන්නේ. එතනට නිරහතන් වහන්සේ කියන්නේ, ඒ ඵලයට නිරහතන් වහන්සේ කියන්නේ, ඒ අකුප්පා චිත්ත විමුක්තියට නිරහත් ඵලය කියන්නේ. එහෙනම් විපරීත තියෙද්දි කොහොමද ඒ සිත ප්‍රභාසර වෙන්නේ? විපරීතය අවසන් වෙන්න ඕන ප්‍රභාසර වෙන්න නම්. දැන් මං කිව්ව නැවතත් මං සිහි කරනවා, අවිද්‍යාව මේ දෘෂ්ටි විපල්ලාසය දුරු වෙනවා සෝවාන් ඵලයේදී, සංඥා විපල්ලාසය දුරු වෙනවා අනාගාමී ඵලයේදී, චිත්ත විපල්ලාසය දුරු වෙන්නේ අරිහත් ඵලයේදී. එහෙනම් අරිහත් ඵලයේ වෙන කම්ම ඒ චිත්ත විපරීතයේ පවතිනවා. ඒ චිත්ත විපරීතය නම් මම දැනගන්නවා කියන ඒ දැනීම, ඒක පවති, ඒක අවසන් වෙන්නේ අරිහත් ඵලයේදී බවයි බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරන්නේ ධර්මයේ තුල. එහෙමනම් එදයින් පස්සේ රහතන් වහන්සේ කෙනෙක් මම දැනගන්නවා කියන චින්තනයෙන් යුක්තව නෙවෙයි බලන්නේ. මම දැනගන්නවා කියලා එකක් එදාට ඇති වෙන්න හේතු නැති බව අපිට ධර්මානුකූල බැලුවාම පේනවා. මොකද එදාට තියෙන්නේ විපාක වශයෙන් හටගන්නා වූ පංචස්කන්ධ ප්‍රයාවල විපාක වශයෙන් හටගන්න එක. එහෙම නැතුව මේ මම දැනගන්නවා, මේ මම තමයි මේ රූපි දැක්කේ කියලා එහෙම ගන්න නෙවෙයි. හැබැයි අර දැක්ක රූපේ අඳුරගන්න බැරි කතාවක් නෙමෙයි මේ කියන්නේ. දැන් හිතන්න ඔබතුමියගේ හිතේ රාගයේ දේශයේ මොහේ තියෙනකන් ඔබතුමියට පේන්නේ මේ ලෝකේ තියෙන විපාක කර්ම. අපි තුම ස්ත්‍රීන් හෝ පුරුෂයන් හෝ පේන්නේ එක්ක සැප රූප වශයෙන්, එක්ක දුක් රූප වශයෙන්, එක්ක අදුක් සුඛ රූප වශයෙන්. ඔය කියන ආකාර තුනටම. දැන් රාගයෙන් පේන්නේ නැත්නම්, ද්වේෂයෙන් පේන්නේ නැත්නම් ඔබට හිතෙන්න පුළුවන් මට පිරිසුදු දැනීමක් පේන්නේ කියලා. නෑ, එතනක් තියෙන විපල්ලාසයක්. මොකද අර මෝහයෙන් යුක්ත අර චිත්ත විපල්ලාසය තියෙන. ඒ නිසා මොකද වෙන්නේ? ඔබට පේන්නේ මම දකින්නේ කියන තැන ඒ දෘෂ්ටියෙන් ඒ චිත්තේ ඒ දැනීමෙන් නිදහස් වෙන්න බෑ. හිතලා කරන්න පුළුවන් කන්නේ නෙවෙයි මේක. දැන් මම එහෙම හිතන් ඉන්නවා කියලා එහෙම වෙන්නේ නැහැ. දැන් මං කියාර කාන්දාන් ඇඳුමක් ඇඳගෙන මිනිහේ පාරේ යනවා. යනකොට පාරේ තියෙන බෙලෙක් කෑලි, යකඩ කෑලි, තහඩු කෑලි. දැන් මේ මොහොසේ හිතාගෙන යනවා. දැන් කාන්දාන් ඇඳුමක් ඇඳගෙන යනවා. දැන් මේ මොහොසේ හිතාගෙන යනවා මම මේ කිසිවක් අලව ගන්නෑ කියලා. හිතාගෙන ගියර වැඩක් තියෙනවා. හේතුව තියෙනවා නම් තමයි ළඟ ඊට අනුකූල විපාකයක් ලැබෙනවා. ඵලයක් ලැබෙනවා. එහෙනම් කාන්දාන් ඇඳුමක් ඇඳගෙන යන මිනිහේ කල්පනා කරන් ගියර වැඩක් තියෙනවද? මේ තියෙන එක යකඩ කැලලක මගේ ඇඟේ ඇලින්න එපා, මට අවශ්‍ය නැහැ එකක්වත් කියලා. එහෙනම් ඔහු කරන්න ඕන මොකද්ද? ඒකම යකඩ කැලලක්වත්, ඒ තහඩු කැලලක්වත්, බෙලික් කැලලක්වත් තමන්ගේ ඇඳුමේ ඇලින එක නවත් කැමති නැත්නම් ඇලින එක නවත්ත ගන්න ඕන නම් එහා එහෙනම් අප්‍රමාදීව කළ යුතු එකම දේ ඇයි තියෙන තමයි අර කාන්දම් බලය ඉවත් කර ගන්න ඕන ඇඳුමේ. ඒ ඇඳුමේ තියෙන ආකර්ෂණ ඉවත් කර ගන්න ඕන. එතකොට මොකද වෙන්නේ? එතකොට අර කිසිම දෙයක් ඇලින්නේ නැහැ, ආයි හිතන්නත් දෙයක් නැහැ කියන හිණ. එහෙම නැතුව කාන්දම් බලයේ හෙම්බෙදීම තියාගෙන මම මේ බෙලෙච් කෑලි යකඩ කෑලි මේ ඇඟේ අලව ගන්න නැහැ කියලා හිතුවට වැඩක් නැහැ. හේතුව තියෙනම් ඊට අදාළ ඵලය ලැබෙනවා. ඒකයි මේ පරිසම්පාද ධර්මයේ කියන්නේ. එහෙනම් චිත්ත විපල්ලාසය තියෙනකන් යම්කිසි සිතක මම එහෙම හිතන්නේ නැහැ කියලා හිතුවට වැඩක් තියෙනවද?
මොකද එහෙම මම කියලා එහෙම හිතන්නේ මෙතන මෝහයෙන්. එහෙනම් මේ විපල්ලාසය දුරු වුණාට පස්සේ નિરાයාසයෙන් පවතින තත්ත්වයක් මිසක් ඒක ආයාසයෙන් ඇති කරගන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් අපි හිතන් ඉන්නේ මොකද්ද? ආයාසයෙන් එතන ඉන්න පුළුවන් කියලා. එහෙම එකක් අර හිතන් ඉන්නේ. ඒකනේ ප්‍රභාසර හිත තියෙනවා අපි ඒක කෙලුඩු කරගන්නවා කියලා හිතන් ඉන්නේ. එහෙම එකක්ද මේ වෙන්නේ? එහෙම ගන්න නෙමෙයි වෙන්නේ. එහෙම එහෙම වෙනවා නම් ඉතින් එහෙනම් ඉතින් එහෙනම් අන්න බලන්න එහෙම උනොත් එහෙම මූලපරියාය සූත්‍රය අරන් බලන්න මම නිවන් දකින්නවා කියලා එකක් නැහැ. මම නිවන් දකින්නවා කියන එකත් මුලාවක් කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. අර දින මූලපරියාය සූත්‍රය අරන් බලන්න පුළුවන්. මම නිවන් දකින්නවා කියන එකත් අවිජ්ජායම දෘෂ්ටියක්. මම නිවන් දකින්නවා කියලා එකක් නැහැ. මොකද මම නිවන් දකින්නවා කියලා කිව්වොත් මම එක් පණවල සංසාරේ පැවතාපු. එයා තමයි නිවන් දැක්කේ කියලා දෘෂ්ටියකටපත් වෙනවා. එතකොට ආත්මයන් නිවන් දැක්කා කියලා වැරදි අදහසක් ඇති වෙන ලෝකය තුළ. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. අවිද්‍යාව කියන්නේ හේතුවක්. එයින් සමුදේවන ක්‍රියාවලියක් නිසා දුක්ඛ ස්කන්ධයක් විද්‍යමාන වෙනවා. අවිද්‍යාව කියන හේතුව අවසන් කරාම දුක්ඛ ස්කන්ධේ නිරෝධ වෙනවා. ඉතින් දුක්ඛ ස්කන්ධෙට කැමති නමක් දාගන්න පුළුවන් කැමති කෙනෙක්ට. අවිද්‍යාව නිසාම ඒකක් කරන්නේ. දුක්ඛ ස්කන්ධෙට නමක් දාගෙන ඉන්නවා. ඉතින් එතකොට දුක්ඛ ස්කන්ධ නිරුද්ධ වුණාම අවල නිවන් දැක්ක කියලා ලෝකයා සම්මුතියෙන් වචනයක් හදා ගන්නවා අදහසක් හදා ගන්නවා ඒක සම්මුති අදහසක් වුණාට පරමාර්ථයෙන් ගත්තාම ඒක මුලාවක් මොකද සම්මුති කාර්තයෙන් ගුරුවන් දුක්ඛ ස්කන්ධයට නමක් දාගෙන සිරිපාල නිවන් දැක්කා කියන්නේ හැබැයි සිරිපාල කියන්නේ දුක්ඛ ස්කන්ධයට ලෝකයා දාගත්ත නමක් මිසක් දුක්ඛ ස්කන්ධයට නමක් නෙවෙයි දුක්ඛ ස්කන්ධය කියන්නේ හේතුඵල ක්‍රියාවලියක ඒ 15 වෙනි විපාක ස්කන්ධය ඉතින් ඒක නුවණින් දකින්න ඕනේ එතකොට එහෙනම් යමෙක් අරිහත් ඵලයට පත් වෙනවා කියලා කියන්නේ මේ ආයාසයෙන් කරන දෙයක් නෙවෙයි මම මේ හිතලා මම තමයි මේක කරන්නේ මම සංකාර කරන්නේ මම තමයි උපාදාන හදාගන්නේ මම තෘෂ්ණාවෙන් සංකාර කරලා හදා ගන්නවා මෙහෙම ඔබට ඕන් තරම් ඇහිලා ඇති මේ මොන කතාවද මේ බුදුරජාණන් වහන්සේගේ දහමද එහෙම එක බුදු පියාණන් වහන්සේ දේශනා කරා මම සංකාර කරලා මම උපාදාන කරලා මම තෘෂ්ණාවෙන් හදා ගන්නවා කියලා එහෙම එකක් කොහෙද තියෙන්නේ අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඤ්ඤාණ විඤ්ඤාණ පත්‍ය නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සෝ පසපච්ච වේදනා වේදනා පච්ච තණ්හා තණ්හා පච්ච උපාදාන උපාදාන පච්ච භව භව පච්ච ජාති ජාති පච්ච ජරා මරණ ශෝක පරිදෙය දුක් දුමන සුපයස සම්භාති මේ තස කෙලස දුක්ඛ කන්ද සමුදය හොති දැන් ඔතන මම කියන්නේ කොයි කෑදරද අවිජ්ජාවට සංකාර වලට විඥාන වලට නාම රූප වලට සලායතන වලට ස්පර්ශයටද එහෙම ගත්තොත් කොයි කෑලටද කොයි කොටසටද කොයි ධර්මයටද මම කියන්නේ සබ්බේ ධම්මානත්තා මේ ධර්ම සේරම ආත්මීය සාරෙන් ශූන්‍යයි ආත්මීය සාරෙන් ශූන්‍යයි මේ ධර්ම. එහෙනම් මේවට කොහොමද මම කියන්නේ? හේතුඵල වශයෙන් දකින්න ඕනේ මේ ක්‍රියාවලිය පවතිනකම් මම කියලා මේ මුලාව සහගත තත්ත්වයක් නිර්මාණය වෙනවා. මේ රාගදේශ මොහ ක්‍රියාවලියේ ඒ චිත්තසංතානෙ ක්‍රියාත්මක වෙනකම්. එහෙනම් මේ මම කියන්නේ තනිකර මුලාවක් නැහැ කියන එක නෙවෙයි. මායාවක් පවතිනවා. දැන් මායාව නැහැ කිව්වොත් වැරදි. දැන් අර දේ දුන්න කියලා එකක් අපිට පේනවා. දේ දුන්න නැහැ කිව්වොත් වැරදිනේ. නැත්තම් මොකද්ද අර පේන්නේ? දේ දුන්න කියලා එකක් මායාවක් පේනවා එතන. සත්‍ය වශයෙන් එතන දේ දුන්න කියලා අල්ල ගන්න එකක් නැහැ. අන්න එහෙම කියන්නේ. දේ දුන්න කියන්නේ අර පින්න වැටෙන පිණි වගේ පොඩි පොද වැස්සක් වැටෙන වෙලාවක අර සූර්ය හිරු කිරණ අර ජලතලය ඔස්සේ පරාවර්තනය වෙනකොට ඇති වෙන තත්ත්වයක් ඒක. එය හිරු එළියේ තියෙන ආලෝක ධාරා ටික පේන්න ගන්නවා අර තිරයක් වගේ සකස් වෙන මේ වැහි බිඳුව අතර. ඒක තමයි දේ දුන්න කියන්නේ. එතකොට ඒක හැඩ පේන්න තියෙන එකක් නේ. දැන් ඔබ නැහැ කිව්වම හරියනවද? පේන්න තියෙන එකක්. දේ දුන්න කියලා එකක් නැහැ කිව්වොත් වැරදි. එහෙනම් දේ දුන්න කියලා එකක් තියෙන හැබැයි ඒක මායාවක්. අන්න එහෙම දකින්න ඕන. ඒ වගේ මේ සත්‍යයක් කියලා මේ ස්කන්ධ ක්‍රියාවලිය තුළ යම්කිසි ස්වභාවයක් පවතිනවා. ඒක නැහැ කිව්වම වැරදි. ඒක මායාවක්. මායාවක් කියන්නේ සත්‍යයක් නෙවෙයි. සත්‍යයක් වගේ පේන යමක්. දැන් දේ දුන්න කියන්නේ සත්‍යයක් නෙවෙයි. සත්‍යයක් වගේ පේන මායාවක්. දේ දුන්න කියලා අල්ලගන්න එකක් නැහැ එතන. ඉතින් එහෙමනම් අන්න ඒක නුවණින් දකින්න ඕනේ. එහෙමනම් මේ මම කරනවා මම තමයි සංකාර කරන්නේ. මේ මම තමයි උපාදාන හදාගන්නේ. මම තමයි තෘෂ්ණාවෙන් බැඳින්නේ. මම තමයි කර්ම භවය හදාගන්නේ. එහෙම එකක් නැහැ. එහෙම ධර්මයක් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ හේතුඵල ධර්මයක්. හේතුවක් සහ ඵලයක්. දැන් හේතුවටද මම කියන්නේ ඵලයටද මම කියන්නේ? ඉතින් කැමති කෙනෙක්ට ඕන නම් හේතුවට මම කියන්න පුළුවන් ඵලයට මම කියන්න පුළුවන්. මේ දෙකම අවිජ්ජාව. මොකද හේතුවටවත් ඵලයටවත් මම කියන්නේ හැමතිස්සෙම තියෙන හේතුව සහ ඵලය. හේතුන් හේතු පහක් තියෙනවා පටිසමුපාදය තුල. අවිජ්ජා සංකාර තෘෂ්ණා උපාදාන භව මෙන්න හේතු. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා මෙන්න ඵල. ඔන්න හේතු සහ ඵල.
දැන් අවිජ්ජා තෘෂ්ණා අවිජ්ජා සංකාර තෘෂ්ණා උපාදාන භව කියන හේතු පහට පුළුවන් නම් මම කියන්නේ බැ ඊළඟ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඵල පහට පුළුවන් නම් මම කියන්නේ බැ එහෙනම් හේතු සහ ඵල එහෙනම් ওই හේතු වලටවත් ඵල වලටවත් මම කියන්නේ බැහැනේ එහෙනම් මම මේක කරනවා කියලා යම් කිසි කෙනෙක් හිතාගෙන ඉන්න එක ඒකත් අවිජ්ජායම කොටසක් මම තමයි මෙහෙම කරන්නේ මට තමයි මම තමයි මෙහෙම අවිජ්ජාවෙන් සංකාර කරගන්නේ මම තමයි අවිජ්ජාවෙන් විඥාන හදාගන්නේ මම තමයි අවිජ්ජාවෙන් උපාදාන කරගන්නේ මම තමයි අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් බැඳින්නේ යන අදවසින් ඒ සේරම අවිජ්ජාවේම දෘෂ්ටි මිසක් ඒකක්වත් ඇත්ත නෙවෙයි ඇත්ත යනු මේ හේතුඵල ක්‍රියාවලිය නුවණින් දැකීමයි ප්‍රඥාවෙන් දැකීමයි එහෙනම් දකින්න ඕන මේ ප්‍රභාසර චිත්තය කියන එක අවසානේ ඵල අවසානේ මේ සියලු අනවබෝධයන් පහ වෙලා ඒ සියලු විපරීතයන් දුර වෙලා ඒ සිතේ සියලු සංයෝජන සිඳලා ගිය දවසක ඒ චිත්තයට කියන නම එහෙනම් එහෙම් පිටින්ම සංයෝජනත් එහෙම් පිටින්ම විපල්ලාසත් තියෙන සිතක් කොහොමද පිරිසිදු සිතක් වෙන්නේ ප්‍රභාසර සිතක් කියන්නේ එහෙම කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් ඕනනම් උපාසිත ප්‍රභාසරයි කියන එක කවුරු හරි හදපු මොලාවක් මිසක් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු එකක් නෙවෙයි ඒක පවස්සන මිදම්බෙක් වෙච්ච චිත්තං කියන්නේ උපාසිත ප්‍රභාසරයි කියන එක නෙවෙයි ඒක වි ප්‍රභාසරේ ඒ කියන්නේ මූලයේ පිහිටපු හිත ඇලිසරන්නේ නැහැ කියන එකයි සුද්ධ සිංහලෙන් කියුවේ මූලයේ පිහිටිය හිත ඒ කියන්නේ ප්‍රභවයේ පිහිටිය හිත ලෝකෙ සැරිසරන්නේ නැහැ කියන එකයි ඒකේ තේරුම ගැඹුරු මාර්ථය එහෙම නැතුව ඉපදිච්ච සිත පිරිසිදුයි කියලා එහෙම ගන්න මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරයි ඔය වැරදි කද්දේශ කවුරු හරි කිව්ව දවස ඉඳලා ඒක පස්සේ තමයි ඔය යන්නේ කිසිම ਵਿਚාරයකින් තොරව ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ දෘෂ්ටි හදා ගන්නවා කවුරු හරි දෘෂ්ටිය තව පෝෂණය කරලා දෙනවා ඊට පස්සේ ඒක අතහැර ගන්න බෑ මේ සම්මජ්ජාතිය ධර්මානුකූල කොච්චර පෙන්ලා දුන්නත් ඒ දෘෂ්ටි අතහැරින්නේ නැහැ ඒක දැන් ගොඩක් දෙනෙක්ගේ තියෙන ලක්ෂණයක් මම දැක්කේ ඉතින් ඒ නිසා පොඩ්ඩ ප්‍රඥාවෙන් විමර්ශනය කරන්න හොඳින් නුවණින් විමර්ශනය කරන්න දැන් අපි හිතමුකෝ ඔය තර්කයේ පැත්තකින්ම තියලා දැන් ඔය මගෙන් ආයෙ අහන්න එපා ප්‍රශ්න මම සියලුම දෙනාට කියව නැවත සූම් එකට සහ සම්බන්ධ වෙන ඕ සම්බන්ධ නොවන හෝ ඕනම කෙනෙක්ට මම කියන්නේ නැවත ඔය ප්‍රශ්න වගේ අහන්න එපා මොකද ඒකට හේතුව මං ආවෙ ප්‍රශ්න අහුවොත් කිසිම කෙනෙකුට උත්තරයක් දෙන්නේ නැහැ ඕකට උත්තර දීලා මට වෙහෙසයි දැන් පටන් ගත්ත දවසේ ඉඳලම උත්තර දෙනවා ඔය ගොඩ දෙනෙක් ඔය ප්‍රශ්නේ මගෙන් අහන්නෙම තර්කයකට වාදයකට පැමිණෙන්නේ ඒ නිසා කිසිම දවසක නැවත ඔය ප්‍රශ්නට උත්තරයක් දෙන්නේ නැහැ මොකද ඒකට හේතුව උත්තර දෙල ඉවරයි ආයි පටිසමුප්පාදය ගැන විභංග යනාදී වශයෙන් විභංග ප්‍රකරණ යන ඇතුලෙන් උත්තරයක් දෙනකොට පටිසමුප්පාදය ගැනයි අවකට පටිසමුප්පාද ගැන උත්තරයක් දෙන්න උපාංශිත පිරිසුදු ද නැද්ද යනාදී වශයෙන් ඔය අහන ප්‍රශ්නෙට නැවත උත්තරයක් මගෙන් ලැබෙන්නේ නැත සාමාන්‍ය තව දෙයක් කියන්න ඕන දැන් කෙනෙක් ඕන නම් හිතාගෙන ඉන්න පුළුවන් උපාංශිත පිරිසුදුයි පස්සේ කිලුට වෙනවා කියලා එයාගේ බුද්ධ දේශනාවට අනුකූල බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සියලු දෘෂ්ටි සංඥා චිත්ත කියන විපල්ලාසයෙන් දුර වෙච්ච සිත තමයි ප්‍රභාස්වර දැන් ඔය කියන ඒක පිළිගන්න බැරි කෙනෙක් ඉන්නවා කියමුකෝ කොහේ හරි මේ සාකච්ඡාව ඇතුලේ හරි පිට හරි ප්‍රශ්නයක් නැහැ හැබැයි එක දෙයක් අපොදු පිළිගන්න ඕනේ මොකද්ද උපාංශිත පිරිසුදු උනත් නැතත් තමන් තුල කෙලස් තියෙන බව රාග දේශ මොහ පවතින බව එහෙනම් ඒ රාග දේශ මොහ දුරු කරගන්න ඉපැයි එහෙනම් ඒ රාග දේශ මොහ දුරු කරගන්න නම් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද ආශ්වාදයේ කාම අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනත් වශයෙන් දකින්න අන්න ඒකයි කරන්න ඕනේ ඒක කරනවා නම් ආයි අර ප්‍රශ්නේ ඉන්නේ නැහැ මොකද කෙනෙක් කියනවා නම් උපාසිත ප්‍රභාසරයි කියලා එයාටත් ඒ වැඩේ කරන්න වෙනවා කෙනෙක් කියනවා නම් ඒ සිත උපදින්ම කිලුට වෙලා අනුසය සහිතයි කිලුට වෙච්ච සිතක් තියෙන එක පිරිසුදු කරගන්න ඕනේ කියලා එයාටත් ඒ සිත ඒ වැඩේ කරන්න වෙනවා එහෙනම් ওই කුමන අදහසක් දරුවත් සියලු දෙනාට ඒ දෙපාර්ශවයට මේක දෙයක් කරන්න වෙනවා ඒ තමයි කාමී ආශ්වාදී ආදීනව අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනත් වශයෙන් දැකි නැත්තම් මේක අපි මේ ප්‍රශ්නේ දැන් අද අවසාන දවස ඔය ප්‍රශ්නට උත්තර දෙන ආයි උත්තර දෙන්නේ නැහැ ඒකට හේතුව දීලා වැඩක් නැහැ තව දවසක ආයි එන කෙනෙක් ඔය ප්‍රශ්නේ අහන්නේ ආයි වාදයකට ඇද ගන්න මට නම් අවශ්‍ය නැහැ කිසි කෙනෙක්ට වාද කරන්න මට අවශ්‍ය බුදු පියාණන් වහන්සේගේ ධර්මයෙන් මේකයි කියලා පෙන්ලා දෙන්න මිසක් ලෝකයට එක වාද කරන්න නෙමෙයි ඒක අපිට නිකන් අනවශ්‍ය වෙහෙසක් විතරයි අනවශ්‍ය කාලයක ආදැමීමක් විතරයි කෙනෙක්ට හිතනවා නම් උපාසිත ප්‍රභාසරයි කියලා එහෙම හිතාගෙන යයි යන්න ගමන මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොමක් දවසානේ රාගක්යෝ නිබ්බානං දේසක්යෝ නිබ්බානං මොහක්යෝ නිබ්බානං
රාගේ ද්වේෂේ මොහේ ශය කර ගැනීමයි නිවන. එහෙනම් රාගේ ද්වේෂේ මොහේ ශය කර ගන්න නම් අපි කරන්න ඕන අවිජ්ජා දුරු කරගෙන දුරු කර ගන්න එක. එහෙනම් අවිජ්ජා දුරු කර ගන්න නම් අපිට සිද්ධ වෙනවා හැම මොහොතකම ආස්වාදේ ආදීනව නුවණින් බලන් අනිච්ච වශයෙන් දුක් වශයෙන් අනත් වශයෙන් අසුභ වශයෙන් එතකොට දැනගන්න පුළුවන් සිත ප්‍රබහස්වරද නැද්ද කියලා. යන ගමන තුල කවදාද ඒක දැනගන්න හම්බෙන්නේ කියලා ඒ මාර්ගය පූර්ණ වෙච්ච දවසක කෙනෙක්ට දැනගන්න හම්බෙයි. එතකන් මට කියන් තියෙන්නේ අපි අර කිව් වැඩේ කරාම ඇති. මේයි ස්වාමීන් වහන්සේ පැහැදිලි අපි නිරන්තරයෙන්ම තියෙන කෙලෙස් සහිත සිතක් කියන එක පැහැදිලි. කෙලෙස් සහිත සිතක් තියෙන නිසා තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ ඉක්මනින් අප්පමාදේන සම්පාදේත වය ධම්මා සංඛාර අප්පමාදේන සම්පාදේත මේ සංඛාර අප්‍රමාදී අවසන් කරන්න අප්‍රමාදී ඒ දේ කරන්න කියලා. ඒකයි භික්ෂුන්ට හැමදෙස්සෙම උපදෙස් දුන්නේ මහණ මේ ෂණ සම්පත් ඉක්මවාගෙන හඬන හලියන වැළපෙන සත්‍යයක් වෙන්නට එපා මේ සංසාරේ කියලා. අන්නේ හොඳට තෝරගන්න. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ අපට උපදෙස් දෙන්නේ මොකද්ද? මේ සිත ප්‍රභාසර තලයට පිහිටියා නම් තමයි නැවත අරමුණු කරන්න යන්නේ. අරමුණු කරා ලොහු බැඳීම නතර වෙන්නේ. එතෙන්ට එනකම් අපි මේ වීරිය වඩන්න ඕන නොනවත්තා. හොඳට තෝරගන්න ඕන. මේක කවුරුන් හෝ ඇති කරපු දෘෂ්ටියක්, කවුරුන් හෝ ඇති කරපු මතයක්. අද වෙනකොට මේක මහා නින්දිත තැනකට ගිහිල්ලා තියෙන. මොකද එබඳු අදහස් දරන පිරිස් මේ මටම ආරංචියක් ආවා මේ දහම් සාකච්ඡාවට ඇවිල්ලා ඔය තියෙන YouTube වලට එහෙම නැත්නම් ඒ අදාළ දහම් ප්‍රචාරයන්ට යටින් ඉතාම නිර්ලජ්ජිත නින්දිත කමෙන්ට්ස් දානවා කියලා. මොකද්ද හොයන්නේ? නිවනද හොයන්නේ? සංසාරෙද හොයන්නේ? හිතල බල මේ මේ පිරිස මොකද්ද හොයන්නේ? මේ සංසාරෙ හොයන්නේ ඔය. නැත්තම් දැන් කෙනෙක්ට බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ කුමන හෝ භික්ෂුවකට දේශනා කරන්න පුළුවන් තම තම නැනපමණින්. හැබැයි ඒක පිළිගන්නේ කොහො නොපිළිගන්නේ කොහො ඒ ශ්‍රාවකයන්ගේ ප්‍රඥාවනෝ සිදුවන දෙයක්. ඒ ඇරෙන්න අපි කියන එකම පිළිගනින් මේකම පිළිගනින් කියලා කමෙන්ට්ස් දාලා බලහත්කාරකම් කරලා ඊටාම නින්දිතාකාරයෙන් අසෝපනාකාරයෙන් බැනවැදිලා රණ්ඩු වෙලා එතනම තියෙන නේද අනවබෝධය. එතනම තියෙන නේද අඥානකම. එබඳු අඥාන පිරිසක් මෙහෙම ක්‍රියාත්මක වෙනවා කියලා අපිට අහන්න ලැබෙනවා. මං ඒ අයටත් කියන්නේ ඥානෙ පහදව ගන්න ඉක්මනින්. මොකද කොයි වෙලාවෙත් දන්නේ නැහැ ජීවිතය අවසන් වෙන්නේ. ඔය කරගන්න වැරද්ද නිවැරදි කරගන්න අවස්ථාවක් නොලැබෙන්න පුළුවන් මේ ජීවිතේ නැවත. ඒ නිසා අප්‍රමාදීව කටයුතු කරන එකයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් කරන අප්‍රමාදීව කළ යුතු එකම දෙයයි තියෙන්නේ තමයි මෙන්න මේ සංඛාර උපදින එක අවසන් කරන එක. වාය ධම්ම සංඛාර මේ සංඛාර වාය ධර්මයක් අවසන් කළ යුතු ධර්මයක් අප්‍රමාදීව සම්පාදිත අප්‍රමාදීව එකයි කළ යුත්තේ. අපි බලන්න කරන දේවල් අපි සංඛාර අප්‍රමාදීව සංඛාර දුරු කරන්න කිව්වහම වාය කරන්න කිව්වහම අපි කරන්නේ තව තව සංඛාර වැඩෙන ආකාරයෙන් කටයුතු කර කර ලෝකයේත් එක්ක වාදි වාද කර කර ඉන්නේ. කිව්ව දේ නෙමෙයි කරන්නේ. ඒ නිසා හැමදාම මේ ප්‍රමාදයි. එහෙනම් ඔබට ඕන අප්‍රමාදී වෙන්න නම් ඔබ දකින්න සංඛාර අප්‍රමාදීව වාය කළ යුතු බව. මේ සංඛාර කිව්වේ සියලු රාග දේශ මොහ චේතනා. එහෙනම් සියලු රාග දේශ මොහ චේතනාව සංකරණ නම් එහි මූලය නසන්න ඕන හැමතිස්සෙම. ගහ බිම දාන නම් ගහේ මුලම කප කප ඉන්න හැම තිස්සෙම. ගහේ මුල තමයි අවිජ්ජාව. එහෙනම් මේ සංසාරේ නම් රුක්ෂයේ ඉදි වෙන්නේ මෙන්න මේ අවිජ්ජාව නැති මුදුන් මුල තියෙනකම්. එහෙනම් මෙන්න මේ අවිජ්ජාව නැති මුදුන් මුලම කපන්න ඕන. ගහේ අතුපාහ පහ ඉඳලා හරියන්නේ නැහැ. ගහම වනසන්ද ඕනනම් ගහේ මුදුන් මුල කපන්න. එහෙනම් අපිට තියෙන්නේ අවිජ්ජාව නසන්න. අවිජ්ජාව නසන්න මම නැවත නැවතත් කියන මා හිතන්නේ සිය දහස් වතාවක් මේ කියන්නේ. නැවත නැවතත් කියනවා අවිජ්ජාව නසන්න නම් ආස්වාදේ කාමී ආදීනව නොනි විමර්ශනය කරන්න ඕන. ඒක කරන විදිහ තමයි ඔය අනිච්ච දුක්ඛ අනාත්මකින් ත්‍රිලක්ෂණයෙන් පෙන්ලා දෙන්නේ. එහෙනම් ඒක කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහර දහම් කොටාසු තියෙනවා. මම නැවතත් ඒක මුලදිත් කිව්වා දැනුත් කියනවා. සමහර දහම් කොටාසු තියෙනවා. ඒක තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන්ම දකින්න ඕන දෙයක් මිසක් තව කෙනෙක්ට කිව්වට තේරෙන්නේ නැති. එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. මොකද මං කිව්වා එහෙම සමහර ඒවට දැන් පරිඤ්ඤයන්ති කියන්නේ. දැන් පිරිසින් දැකීම කියන එක තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් එකක් නෙවෙයි. තම තම නැනපමණට ගෝචර වෙන එකක්. එතකොට රාගදේශ මොහ දුරු කරගෙන පිරිසුදු සිතකින් මේ ගමන යනකොට අන්නේ පිරිසුදු සිතට පහළ වෙනවා ඥාන. ඒ ඥාන වලින් ඒ දහම් කොටාස විද්‍යමාන වෙනවා මිසක් ඒක තව කෙනෙක්ට ඇඟිල්ලෙන් ඇල්ල කියලා දෙන්න පුළුවන් එකක් නෙවෙයි.
කවදාවත් ඒක කරන්න බෑ. මං කියල උදාහරණයක් හැටියට තට්ටු 10ක ගොඩනැගිල්ලක් තියෙනවා. පළමු තට්ටුවේ දෙවන තට්ටුවේ තුන්වන තට්ටුවේ යන දිවසේම පිරිසක් ඉන්නවා. පුද්ගලයෝ 10 දෙනෙක් ඉන්නවා. එතකොට දැන් දෙවෙනි තට්ටුවේ ඉන්න කෙනා අහනවා පළවෙනි තට්ටුවේ ඉන්න කෙනා අහනවා දෙවෙනි තට්ටුවගෙන් දෙවෙනි තට්ටුවේ ඉන්න කෙනාගෙන් ඔබට පේන විදිහ මට කියන්න කියලා. අර දෙවෙනි තට්ටුවේ ඉන්න කෙනාට ඕනම් පුළුවන් ඔහුට ලෝකයේ පේන හැටි දෙවෙනි තට්ටුවේ ඉඳන් පේන හැටි කියන්න. හැබැයි පළවෙනි තට්ටුවේ ඉන්න කෙනාට ඒක දැනුමක් විතරයි. අවබෝධයක් නෙමෙයි. මොකද අවබෝධයක් නෙවෙයි ඥානතෝ විතරයි. පස්සතෝ වෙන්නේ පස්සතෝ වෙනනම් තමා විසින්ම අත්දකින්න ඕනේ. තමා විසින්ම අත්දකින්න නම් ඔහු දෙවෙනි තට්ටුවට යන්න ඕනේ. මෙන්න මෙහෙම ධර්මයක් මේ තියෙන්නේ. ඒ නිසා සමහර දහම් කාරණා කෙනෙක්ට දැනුවකට විතරක් සීමා වෙනවා. ප්‍රත්‍යක්ෂ වෙන්න ප්‍රත්‍යක්ෂ වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? එතෙන්ට ගමන් කරන්න ඕන. එතෙන්ට ගමන් කරන නම් මොකද්ද කරන්න ඕන? අන්නර කිව්ව මූලේ නසන්න ඕන. ඒ කිව්වේ කාම ආස්වාදය ආදීන හැමෝදකම නුවණින් සිහි කරමින් වාසය කරන්න ඕන. ඒක පහසු වෙන තමයි දහම් පත්‍රිකාව දීලා තියෙන්නේ. दृष्टि ඔබතුමිය මං කියන්නේ දෘෂ්ටියට පත් වෙලා කියලා නේ මම මේ අදහස් කරන්නේ හිතන්න එපා වර්ධවා එහෙමනි කන්නේ මම මේ කියන්නේ මම කියන්නේ බොහෝ දෙනෙක්ගේ බැහැගත්තේ දෘෂ්ටිය අත්හැරෙන්නෙම නැහැ මොකද ඒකට හේතුව ඒ තරම් තදින් කාවද්දල ඒක තදින් කාවද්දල මට කියන්න තියෙන විවෘත ප්‍රඥාවෙන් දකින්ද මෙන්න මෙහෙම දෙයක් අපි හිතමුකෝ දැන් යම් හේකින් දැන් ඔක තර්ක විතර්කයක් නේ දැන් අපි හිතමුකෝ යම් හේකින් හරි උපාසිත ප්‍රභාසෝරයිම කියලා එහෙනම් දැන් බලන්න ඕනේ හිත අපිරිසිදු වෙන්නේ ඇයි උපාසිත ප්‍රභාසර හෝ අප්‍රභාසර හෝ මොන විදියෙන් හරි හිතේ රාගයේ දේසේ මොහේ තියෙනවා එහෙනම් දැන් බලන්න ඕන මොකද්ද ඒ රාගයේ දේසේ මොහේ උපදින්න හේතුව මොකද්ද කියලා දැන් බලන්න අර දැන් මං කිව්ව එකෙන් දැන් මේවා කිව්වහම සමහර අයට හිතරි දෙන්න පුළුවන් සමහර අය තරහ වෙන්න පුළුවන් සමහර අය බ්‍රාන්ඩ් කරුවල් කරන්න ඉන්න පුළුවන් සමහර අය අපවාද නින්දා කරන්න පුළුවන් ඕන දෙයක් කරගත්තා ඒක ඒ මිනිසුන්ගේ තියෙන ඥාන මට්ටම තමයි. නමුත් බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ බුදු පියාණන් වහන්සේගේ. ඒ නිසා කුමක්ද හරි කුමක්ද වැරදි කියලා ප්‍රඥාවන්තය ලෝකේ තීරණය කරයි අඥානිය හැමදාම කරන්නේ දෘෂ්ටිවාදීව ගහමරා ගන්න එක. දැන් උදාහරණයක් ගත්තොත් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? වාය ධම්මා සංඛාර. යෝනිසෝ මනසිකාර. යෝනිසෝ මනසිකාර මොකද්ද? යෝනිසෝ මනසිකාර. ඒකෙවේ මේ ධර්ම සමුදේ වෙන්නේ කොතනින්ද මුල මුල කියලා දකින්න මුල උපතින්නේ කොතනින්ද කියලා දකින්න මේ ධර්ම සමුදේ මේ ධම්මා හේතුප්පව මේ ධර්ම ප්‍රභව වෙන්නේ කොතනින්ද කියලා බලන්න ඊට පස්සේ මොකද කරන්න ඕන ඒ හේතුව නසන්න හේතුන් පරි සම්බූතං හේතු භංගානි රුජ්ජති මෙන්න බුද්ධ දේශනා මේ ධම්මා හේතුප්පව තේසං හේතු තථාගතෝ හා තේසංචෝ නිරෝධෝ එවං වාදි මහා සමුද බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළේ මොකද්ද? අත්තානන්තේ ගවස සමාගෙන අධ්‍යයනය කරමින් අවබෝධ කරමින් අතුලාන්තේ පිළිමද අවබෝධින් යුක්තව, ඉගෙන සිත පිළිමද අවබෝධින් යුක්තව මේ තුච්ච නිදේ සිතේ සකස්සන මෙන්න මේ සමුදේ ධර්ම හින්දා සංසාර ගොඩනගෙන සංසාරේ ගොඩනගෙන මේ ධර්ම සමුදේ වෙන්නේ කුමන හේතුවෙන්ද කියලා බලන්න. එපමණක් නෙවෙයි උන්වහන්සේ හේතුව පෙන්ලා දීලා අපටගෙන හේතු නිරෝධ කරන්නත් මෙසේ කියලා. එහෙනම් කල්පනා කරන්න බුදු පියාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් දේශනා කරන්නේ මේ ධර්ම උපදින්නේ කොහෙන්ද කියලා බලන්න මිසක් බුදුරජාණන් වහන්සේ උපදින්නේ කොහෙද කියලා බලන්න කියලා නෙමෙයි. දැන් අපි මොකද කරන්නේ? ධර්ම උපදින තැන මේ සමුදය ධර්ම මේ සංසාරේ උපදින තැන කොහෙද කියලා බලන්න යන්නේ අපි යනවා බුදුහාමුදුරු උපදින්නේ කොහෙද කියලා බලන්න. ඊට පස්සේ මොකද කරන්නේ? තර්කවාද විතර්ක. Tamanට ලැබිච්ච මේ සීමිත මානුෂ ජීවිතේ නසා ගන්නවා අනවශ්‍ය දෙයක් ගැන හොයන්න ගිහිල්ලා. එච්චරයි කරන්නේ අනවශ්‍ය දෙයක් දැන් ඔහොම හොය හොය ඉන්නකොට මාලා දැන් නිවෙන්නපත් වෙනවා කියන්න බෑනේ ජීවිතය අවිනිශ්චිතයි නහිනෝ සංගරතින මහසිනෙන මච්චුන මෙන්න බුදු පියාණන් වහන්සේගේ දේශනාව මෙන්න බුදු පියාණන් වහන්සේගේ දේශනාව දැන් ඔබ බලන්න ඕන ඔබ බුද්ධ දේශනාවට අනුකූලව කටයුතු කරන එකක්ද කරන්නේ එහෙම නැත්නම් කාගේ හරි වෙනත් දේශනාවක් අනුවද යන කෙනෙක්ද කියලා හොඳට බලන්න ඕන මම මේ කියන්නේ සියලුම දෙනාට මේ බණ අහන සියලුම දෙනාට මේ මොහොතේත් පසුවත් මෙන්න බුදු පියාණන් වහන්සේගේ දේශනාව
අතීතං ආගමේ නප්පටිකං කේ අනාගතං යදතීතං පහිනන්තං අප්පත්තං චානාගතං අතීතං ආගමේ අතීතේ කිවිල ඉවරයි ඒක ගැන හොයන්න එපා තම හොයනවා කිවිල අතීතේ කිවිල ඉවරයි අතීතං ආගමේ යාපහුව එකෙන්නේ නැහැ නප්පටිකං කේ අනාගතං අනාගතේ තාම උදා වුණේ නැහැ යදතීතං පහිනන්තං පහිනංච යදතීතං පහිනංච මේ කියන්නේ ගෙවිච්ච අතීතය පහ කරලා මදා एक वैडक ने आए हुए ला अब पत्तन चाहे ना करता अनागती प्राप्त ना करने पा कब दान ना कर तू दावी देने तक ये लेकिन इस याल लगे तो पर धर्म को आनी चाहिए ईलंग रे क्या नमकादा यदा ती इतना पहिए ना ता अब पत्तन चाहे ना करता अतीत गेविच्छती ते पहाविच्छती ते पहा कर लव दान गेविच्छती ते पीले मतो आ हितला वक्त डकने अब पत्तन चाहे ना करता अनागती प्राप्त ना करने पा පච්චුපන්නසයෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පාන්තං විද්වාමන ගෘහේ පච්චුපන්නසයෝ ධම්මං තත්ත තත්ත විපස්සති මොකද පච්චුපන්නස ධර්ම කියන්නේ ප්‍රත්‍යයෙන් ධර්මයේ උපදින මොහොත මොකද්ද චක්කුවේ වැඩිච්ච රූපේ චුප්පාජිති චක්කු විඥාන අන්න පච්චුපන්න මොහොත ප්‍රත්‍යයෙන් තමයි මේ විඥාන උපදින්නේ දැන් මේ වෙලාවේ මේ සකස් වෙලා තියෙන විඥානයේ විසයි මේ ඉන්න බව දැනින් තමන් ජීවත්වන බව දැනින්නේ අරමුණු දැනින්නේ මේ මොහොතේ සකස් වෙලා තියෙන විඥානය නිසා විඥානේ මේ ආකාරයට හය විදිහකට උපදිනවා චක්කු විඥාන සෝත විඥාන ඝාන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන යන আদি වශයෙන් හය ආකාරයකට සකස් වෙනවා මේ මොහොත තුල විඥාන එහෙනම් මෙන්න මේ දැනින්නේ මේ මොහොත ඒ කියුවේ මේ විඥානේ හටගෙන තියෙන මොහොත තමයි දැනින්නේ දැනෙන ආකාර හයයි එහෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් එහෙනම් කොමන හෝ විඥානයක් නිසා තමයි මේ ඉන්න බව දැනෙන්නේ අරමුණු දැනගන්නේ හොඳට තෝරගන්න ඕන එහෙනම් මෙන්න මේ අරමුණු දැනෙන මේ මොහොතට තමයි පච්චුප්පන්නස මොහොත කියන්නේ පච්චුප්පන්න මොහොත කියන්නේ පච්චුප්පන්නස යෝ ධම්මං ඒ ප්‍රත්‍යයෙන් ධර්ම උපදින මොහොත තමයි මේ වර්තමාන මොහොත කියන්නේ හැබැයි මතක තියාගන්න මේ වර්තමාන මොහොත කියලා කියන්නේ පණවන්න පුළුවන් තරම් කාලයක් එහෙම නෙවෙයි मम के वचने मम के वचने अकुर पलम मयान देवनी मयान की पलम मयान अतीत इतक मम की तरंग काल वर्तमान चिताक्षण चिताक्षण उत्पादी भंग कीलाचिताक्षण तुनगढ़ बेदनवा वर्तमान की मुहत्त එන වර්තමානිය කියලා මොහොතක් නෑ එන වර්තමානිය කියන්නේ මොකද්ද අපි රැවටෙන තැනක් ඒක වර්තමානිය කියලා ඇත්තටම තැනක් නැහැ වර්තමානිය කියන්නේ අතීතයත් අනාගතයත් එකට එකතුව මුණ ගැහෙන මොහොත අතීතයත් අනාගතයත් එකට මුණ ගැහෙන මොහොත තමයි වර්තමාන මොහොත කියන්නේ එය කාල පරාසයක් වශයෙන් පනවන්න බෑ මෙච්චරක් කියලා ඒ තරම් සුළු කාල මාත්‍රයක් ඒක එතන दीर्घ जीवित दीर्घ जीवित गतकमात्रे विपाक वशन पवत्ता दिखर कर दिग जीवित ආවසිතින ජීවිතයක් ගෙවන්න කියලා මතක තියාගන්න ඔය ජීවිතය කෙලවර වෙන්නේ අපට ඔය හිතන්න බැරි තරම් සුළු කාල මාත්‍රයකදී කියන්නේ චිත්තක්ෂණ එකක තමයි ජීවිතය අවසන් වෙන්නේ ඒ චිත්තක්ෂණය නැවත අනුචිත්තක්ෂණ වලට බෙදුවොත් උපාදසිතී භංග ඒ භංග වෙන අවස්ථාවේ තමයි දුර වෙලා යන්නේ ජීවිතය අවසන් වෙන්නේ චිත්තක්ෂණේ භංග වෙන අවස්ථාවේ ජීවිතේ භංග වෙලා යන එහෙනම් අපිට නොතේරුණාට අපි ජීවත් වෙන්නේ අතිශය සුළු කාල පරාසයක් मेन मे सूल काल परास धैनी मोहति उपदीन मेन मे विपाक विज्ञान वसें सह विद्या उपदोगण विज्ञा सह कर्म विज्ञान सह विपाक विज्ञान वसें धनी विज्ञा की विवाह कर्म विज्ञान तीन विपाक विज्ञान तीन हेना मे पचुपन्न सोदी कर्मी हो विपाक वशें हो हेमंत अविद्यांग हो मे विज्ञा उपदीन मुहूर्त तुल अन के तत्त विपस्ति ये मोहते दीम අනිත්‍යානුපස්සනාවෙන් දුක්ඛානුපස්සනාවෙන් අනත්තානුපස්සනාවෙන් හිටියොත් කොහොමද
හුස්මක් හුස්මක් පාසා අනිත්‍යානුපස්සී අසසිස්සාමි इति සික්කති අනිත්‍යානුපස්සී පස්සසිස්සාමි इति සික්කති දැන් මොකද වෙන්නේ හුස්මක් හුස්මක් පාසා එයා ඉන්නේ අනිත්‍යානුපස්සනාවෙ ඉන්නා දුක්ඛානුපස්සනාවෙ ඉන්නා අනාත්මානුපස්සනාවෙ ඉන්නා එහෙනම් ඔය ප්‍රත්‍යයෙන් ඔය ධර්මයේ උපදින මොහොතේම නැත්නම් විඥානයේ උපදින මොහොතේදීම මොකද්ද වෙන්නේ ඒ විඥාණයට නැවත राग देश रेस्करगन इसराट ससर गमन करगंड पुलवांग आवश्यकन खर्म उपदवगंड तीयन ए विज्ञान क्रियावलियम निरुद्ध करगंड पुलवांग कमल अभिनव कोहमद ए विज्ञानी उपदिन मोहते दिम केने केने विदर्शनावे इन्ना ए विदर्शनावे मट्टमत ओगे प्राज्ञा वेडिच्च मट्टमत राग देश निरुद्ध वेन पूर्ण वशेन नेवे ए मट्टमत ඒ මට්ටමට ප්‍රඥා වැඩුණාද ඒ මට්ටමේ විදර්ශනාවක් එහි පිහිටනවා එහෙනම් ඒ මට්ටමට රාග දේශ මොහ නිරුද්ධ වෙනවා එහෙනම් ඒ වෙලාවේදී යන්න පුළුවන්කම ලැබෙනවා ඒ මට්ටමේ පිරිසුදු සිතක් ඇති කරගන්න ප්‍රබහස්වර චිත්තේ නෙවෙයි ඒ මට්ටමේ පිරිසුදු සිතක් දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේ වෙලාවේ ඔබම කල්පනා කරන්න ඔබගේ සිත සියලු රාග දේශ මොහ සංගිච්ච සිතක් නෑ එහෙම රහතන් වහන්සේලාත් ඉන්න පුළුවන් වගේ මං අහන්නේ මේ වෙලාවේ ඔබ මේ බණහන ඔබ සියලුම දෙනා. එහෙමනම් එතෙන්ට ආපු අය නෙවෙයි. ඒක පැහැදිලි නේ ආයෙ කියන තර්කවාද නේ. එහෙනම් ඒ නමුත් ඔබේ හිත මේ වෙලාවට පිරිසුදුයි කියලා දැනින්නේ නැත්තු. දැන් මේ කුසල සමාධිය පිහිටලා තියෙන්නේ. දැන් මේ බණහමින් දීර්ඝ වේලාවක් තිස්සේ කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? හිත පිරිසුදු වෙලා තියෙන්නේ. රාග දේශ මොහ බොහෝ දුරට නිරුද්ධ වෙලා තියෙන්නේ. හැබැයි පූර්ණ වශයෙන් නිරුද්ධ වෙලාද? නෑ. තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන් पारमिता शक्ति इंद्रिय धर्म मे मुहते ඔබ සියලු කෙලෙස් නැසල ඉන්න සිතක් කියන එක. ඔබට තියෙන්නේ සියලු කෙලෙස් අවසන් වෙච්ච සිතක් කියන එක. නෑ නේද? එහෙනම් මේ මට්ටමේදී මේ මොහොතේ තියෙන්නේ මොකද්ද? මේ මට්ටමට අනුකූල සිතක් මිසක්. එහි පිරිසුදුභාවය දකින්න ලැබෙනවා මිසක් ඒ පූර්ණ වශයෙන් පිරිසුදු වෙච්ච සිතක් නෙවෙයි. හැබැයි එක දෙයක් පැහැදිලි මොකද්ද? අසංහීරං අසංකුප්පං tang විද්ධාමන ගෝහේ. දැන් මේ හිත විසිරලා ගිහින්නේ නෑ. උපචාර සමාධිය රැඳිලා තිබුණත් මේ හිත විසිරලා නෑ. තංග විද්දාම අනුග්‍රහය අසංහීරං විසිරිලා නැහැ හිත අසංකූප්පං කම්පා වෙලා නැහැ හිත තංග විද්දාම අනුග්‍රහේ ඒ සමාධිය පිළිලා තියෙන හිත දැන් ඒකේ තේරුම පූර්ණ වශයෙන් හිත විසිරිලා නැහැ කියන එක නෙවෙයි පූර්ණ වශයෙන් හිත කම්පාවෙන් මිදලා තියෙන එක නෙවෙයි ඒ මට්ටම් වල එතකොට දැන් තර්කවාදයකට ගෙනිට බැහැ ගන්න පුළුවන් කමක් නැහැ ඒක තේරුම් ගත්තේ නැතුත් අන තර්කවාදයකට බැහැ ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වෙලාවේ තියෙන්නේ රාතන්නාසක හිතද කියලා. එහෙම හිතන්න දෙයක් නැහැ. තම තමන්ටම තේරෙනවා. දැන් මෙතන බණ අහනවා නම් 10 දෙනෙක්. 10 දෙනාගේම සමාජය එක හා සමානයිද? නැහැ. හැබැයි 10 දෙනා තුළම පොදු සමානත්වයක් පේන මොකක්ද? 10 දෙනාම රාගෙන් දේශයෙන් මොහෙන් තොරව දැන් මේ බණ ටික අහගෙන ඉන්නේ. එතකොට ඒකේ තේරුම ඒ 10 දෙනාගේම හිතවල රාග දේශ මොහ සහමුලිය මුදුරු වුණා කියන එක. නැහැ. තදංග විස්කබඩ සමුච්ඡේද කියන ක්‍රම වලට දුර වෙලා තියෙනවා. පාටිපස්සද්දි නිස්සරණ කියන්නේ සංයෝජන ඇතකු සිඟල යන අවස්ථාව. එහෙනම් ඒ අවස්ථාවට ගියේ නැති. තමුත් අර සම්පූර්ණයෙන් රාගදේශ මොහ දුර වෙලා වගේ පේන ස්වභාවයකට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ වෙලාවේ සෝවාන් පුද්ගලයෙක් නම් දෘෂ්ටි විපල්ලාසෙන් මිදිලා නෝ සංඥා සහචිත්ත විපල්ලාසයෙන් දෙකේ සිටී තුරුයි. අනාගාමී උත්තමෙක් නම් දෘෂ්ටි සහ සංඥා කියන විපල්ලාස දෙකෙන් මිදිලා ඒ චිත්ත විපල්ලාසය තුරු. එහෙමනම් අනාගාමී විතරනේ අරිහත් මාර්ග අනුගාමිකයෙක් වුණත් මේ වෙලාවේ චිත්ත විපල්ලාසින් යුක්තයි. එහෙනම් ඒ විපල්ලාසය තවසන්නේ අරිහත් ඵලයේදී. එහෙනම් එතෙන්ට එනකම් වැරවැයම් කරලා මේ රාග දේශ මොහ දුරු කරගන්න එක තමයි බුද්ධ ශ්‍රාවකයාගේ කටයුත්ත. ඒ නිසා ලෝකේ එක එක ඵලහිලව ගැන හොයන්නේ නැතුව ज्ञानवंतो अप्रमादियो कलियुत्ते मे सियलु राग देश मोह उपदिन्ने मेन मे हेतुयेन किला दकला ए हेतुव नसनिकाय एहेम नैथुव अर विविधाकार लोके तियेन मतवाद दृष्टि कतंदर ओ पसे यन्नेपा
ඕ පස්සේ ගියොත් අනාතයෙන් අනාත වෙලා තමයි නතර වෙන්නේ. ගැලවීමක් නැහැ. මොකද අති බහුතරයක් බෞද්ධයෝ කියන. මට හිතෙනවා මෙන්න මෙහෙම දෙයක්. මේ බෞද්ධ කියන පිරිසට වඩා අබෞද්ධ, මුස්ලිම්, කතෝලික පින්වතුන් බණ ඇහුවොත් ඉක්මනින් ධර්මාවබෝධය ලබයි. ඒක ආයේ හොයන්න දෙයක් නැහැ. ඒක එසේම සිද්ධ වෙනවා. මොකද ඒකට හේතුව ඒ අයගේ ওই දෘෂ්ටි නැහැ. ඒ අයට තම තමන්ගේ ආගම් නිසා ඇතිවෙච්ච අන්‍ය ලබ්ධි තිබුණාට බුදුදහම පිළිබඳව ඇතිවෙච්ච දෘෂ්ටි නැහැ. දැන් බුදුදහමේ මේ උපතින් බෞද්ධ වෙච්ච පිරිසට තමයි මේක තෝරගන්නම අමාරු වෙලා තියෙන්නේ. මොකද එක එක වික්ෂුන් වහන්සේලා හරි කවුරුන් හරි ගිහි හරි පැවිදි හරි දාලා දෘෂ්ටි දාලා දාලා ඒ දෘෂ්ටිකාන්තාරයක අතර මං එළ ඉන්නේ. මේ නිසා හැමතිස්සෙම මම මුලදී පැහැදිලි කළා දෘෂ්ටියෙන් මිදෙලා ප්‍රඥාවෙන් ධර්මයේ දිහා බලන්න. ප්‍රඥාවෙන් ධර්මයේ දිහා බලන්න. අර ප්‍රභාස රහිත ගැන තර්කේ නැගිලා එන්නෙම කාට හරි මොකක් නිසාද කරන්න කියන දේ වැඩි පේන්න තියෙන නිසා. අවිද්‍යාව දුරු කරගන්න කෙනෙක් කරන්න තියෙන එකම වැඩි ඒක කළ යුතුයි. ඒක කරන්න තු වෙන මොනවා ගැන කතා කරගෙන හිටියත් වැඩක් නැහැ. අපි අවිද්‍යාව තෘෂ්ණා අවිද්‍යාව දුරු කරගන්නම් කාමී ආස්වාදී ආදී නොනින් දකින්න මෙපැයි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනත් වශයෙන්. එහෙනම් දැන් විග්‍රහ කර අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනත් වශයෙන් මේ ධර්ම කාරණා එයින් විශේෂයෙන් අනිත්‍ය වශයෙන්. එහෙනම් ඊට අදාළ වශයෙන් ප්‍රශ්න අහන්න එතකොට පුළුවන් ඔබට තවත් දුරටත් ඒ ධර්ම කාරණා විග්‍රහ කරගෙන ඉස්සරහට ගමන යන්න. මට කියන්න තියෙන්නේ අන්න ඒකයි සම්බන්ධයි. බොහොම පින් ස්වාමීන් වහන්සේගේ විග්‍රහයට මට හිතෙන පටිච්ච සමුප්පාදයත් හරිම වැදගත් ඒ සඳහා කියලා ඔබ වහන්සේගේ පටිච්ච සමුප්පාදය ගැන වෙනම දේශනාවක් අපි අනාගතයේ කරනවා. එතකොට ඔබතුමියගේ මට ඒ ප්‍රශ්නේ මතකයි. ඔය අකුත පටිච්ච සමුප්පාදය ගැන එදාට විග්‍රහයක් ඒ ගැන කරන්න. මොකද ඒක දැන් මේ වෙලාවේ අතරමැදින් කිව්වට තේරුමක් නැහැ. එතකොට අර අනිත් පටිච්ච සමුප්පාදත් එක්ක ගලප ගන්න බැරි කම නිසාම ඊට පස්සේ අදත් එක දැනුමක් වට නතර වෙන දැනුමක් වශයෙන් නතර වෙනවා. එහෙම නැතුව අපි ආගටම දැනගන්න එක තමයි වටිනේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ මූල පරිසමපාදයේ පිළිබඳව හොඳ ගැඹුරු විග්‍රහයක් කරන්න. ඒක මම ඉස්සරහට අපි ඉදිරි සතියක අපි ගැන සාකච්ඡා කරමු. එතකොට පරිසමපාදය ගැන ඔබට කැමති ප්‍රශ්න ඕන එකක් අහන්න පුළුවන් එදාට. හැබැයි එදාට දැන් අහන්න ඕන පටිසමුප්පාදයේ එදාට ත්‍රිලක්ෂණය ගැන අහලා හරියන්නේ. අද ත්‍රිලක්ෂණය ගැන